안녕하세요. 여러분 배려갔다. 내가 망가다 집어던 거 들었네. 망가 그날치 가루 넘프 나오면 가루가 되나. අද සිකුරාද හිට මොනවද ඔයගොල්ලෝ කරන්න ඉන්නේ මම්මගේ අලුව සින්ඩි වහන්න වෙන්න ඉන්නේ සින්ඩි ඒ කියන්නේ ඔයාලට බයිසිකල් පදි සෙල්ලම් කරයි දැන් මටත් එහෙයන් ආස හිතෙනවා මොනවා ඒ කවුද මේ සින්ඩි කියන්නේ නෑ දැනන් කියන්නේ ඔයාට මතක නැද්ද හූ යා මා එහෙනම් මං යනවා ඕ සින්ඩි ආ ඔබ ඔබයට කැමතිද මොකක් විකාරද සිරි මං හිතුවේ සින්ඩි එක සෙල්ලම් කරන්න තිබුණා නම් ආයෙත් හොඳයි කියලා මේ අහන්න මිතුර ඔබගේ මුහුණ රතු වූයේ සින්ඩි මතක් වී නොවේ නම් ඒ සිදුවී ඇත්තේ හිරුගේ රශ්මි කදම්බේ ඔබගේ සමමතට තදින් පතිත වීම නිසා විය හැකි අප හිරු රශ්මියට නිරාවරණය වූවොත් එසේ සිදුවෙනවා මොනෝ කියනවද මන්දා මිතුර ඔබට වෙරළකට යන්න හිතෙනවා නම් සන්ක්‍රීම් ටිකක් ආලේප කරගෙන යන්න. එවිට සම ආරක්ෂා වෙනවා. අයියෝ සිරි මට ඔයාගේ උදව්වක් ඕනේ. ආහා මම ඒ දන්නවා. ඔබට ඔය උමනා වී තිබෙන්නේ සින්ඩි සමග වෙරළට යාමට නේද? සිරි මේ අහන්න. මට හිතන විදිහට ඔයා හිතන් ඉන්නේ මම සින්ඩිට කැමතියි කියලා. හරි හරි මට වැටහුණා මට වැටහුණා. පළවෙනි පියවර දෙමව්පිය හැමතිස්සෙම හිතනවා ළමයින්ගේ ආරක්ෂාව ගැන. ඉතින් ඒගොල්ලෝ ළමයින්ව අනතුරුදායක දේවල් වලට යවන්නේ නැහැ. මෙතන කුමක් දුබේ සිදු කළේ? ආ ඔබ කමෙන්ට් සිටි ලොලිපොප් එක නේද මගේ මූණ පුරා තැවරුවේ. දැන් නම් මට සොයාගත නොහැකි ලෙඩක් හැදෙනවා. හා අපිට මේ ට්‍රිප් එකෙන් ගොඩක් විනෝද වෙන්න පුළුවන්. අවුරුදු ගානකට පස්සේ මම මෙහෙම එළියට යන්නේ. මට නම් තවත් ඉවසගෙන ඉන්න බෑ ඉක්මනට බීච් එකට යන්න ඕනේ. මෑතේන මංගෙන ඉන්න බඩු ටික. මගේ හෙඩ්සෙට් එක, ලැප්ටොප්, මැගසින්, හීල්ස්, ඩිජිටල් කැමරා එක, හෑන්ඩ් බෑග්ස් මේ ඔක්කොම තියනවා. ඊට අමතරව මගේ මේකප් සෙට් එකත් තියෙනවා. අපි එහි නතර වෙන්න නෙමෙයි යන්නේ. හරි ඉතින්. නේ එනවා. සිරි මට නම් හරිම පුදුමයි. ඔයා මොකද මෙහෙ කරන්නේ? මං හිතුවා ඔයා බීච් යන්න ඇති කියලා. ඔව් මිතුර මා වෙරළේ සිට තමයි පැමිණී. එහිදී ඔයාගේ මොනට මොකද උනේ සිරි? ග්ලෝ ගාඩ් ග්‍රීන් පැකට්ෙන් දැන් රුපියල් 40ක අතට දෙනෙන වාසියක්. හැමදාම බොන තේ එක දැන් තවත් රසවත්. නව ඇන්ලීන්. මත් ජෙලිෆිෂ් කෙනෙක් මගේ මූණේ දෙවටුණා. අනේ ඒ කියන්නේ වාට ගොඩක් රිදෙනවද? මගේ මුළු සිරුරම පිච්චෙනවා වගේ ඇන්නේ නැන්ද? මට හිතෙන්නේ අද බීච් යන එක හොඳ නෑ වගේ. ඔයා ඒ ගැන වද වෙන්න එපා අම්මා. අපි ජෙලිෆිෂ්ලට බය වෙන්න අවශ්‍යම නෑ. මේ සෙල්ලමකට නොගන්න. ඔබ වෙරළට යනවා නම් ජෙලිෆිෂ්ලගෙන් ආරක්ෂා වීමට බේකින් සෝඩා ටිකක්වත් රැගෙන යන්න. මං කිව්වනේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. ඇන්ජි ගිහිල්ලා බඩු ටික වාහනේට දාන්න. හරි දාන්න. ආ හිචි මල්ලිකෙන් වැඩක් ගමු. ඔක්කොම මේකට දාන්න. දෙවනි පියවර මේව නැතු ඉතින් බීච් ගිහිල්ලා වැඩක් නැහනේ හරි මේ අනේ චිමලි ඔයා කැමතිද මායාකාරියෙක් වෙන්න ඔයාට ඕනේ නම් පුළුවන් මං කිව්වට පස්සේ අර රතුපාට බටන් එක ඔබල මායාකාරියෙක් වෙන්න දැක්කද ඒ රතුපාට බටන් එක මායාකාරියෙක් වෙනවා කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එක ඔයා කැමතිද මට ඒ බටන් එක ඔබන්න ඕන ඕ රතු බටන් එක ඔබන්න මායාකාරියෙක් වෙන්න රතු බටන් එක ඔබන්න එතකොට අර තිබෙන බඩු ටික නියමයි මන් දැන් මායාකාරේ අයියෝ හිච්චි මල්ලි මොකක්ද ඔයා මේ කළේ
අපරාදේ අපි බීච් ගෙනියන්න ගත්ත බඩු ටික. මට සමාවෙන්නම් ඒක වැරදීමක්. මම ගියතුලට ගිය ටිකටන මෙයා උබලා තියෙන්නේ. ඒකට කමක් නෑ පැටියෝ. දැන් ඉතින් අද බීච් ගිහිල්ලා වැඩක් නෑ වගේනේ. ඒක ලබන සතියේ කල්දම්. නෑ ඕනේ නෑ. මේව කැඩුණා කියලා මොකද වෙන්නේ? බීච් එකට ගිහිල්ලා කරන්න කොයිතරම් දේවල් තියෙනවද මං ඔයාලට කියලා දෙන්න. ඔයා නියම වැඩක් කරේ හිච්චි පුතා. එසේනම් මා යනවා. ඔබත් වෙරළට ගිහිල්ලා හොඳට විනෝදවන්න. හහා සතුටු ඇති නේද? ඇන්ජි පරදින්නේ නැහැ. කවදාවත් උත්සාහය අතාරින්නෙත් නැහැ. මේක තමයි අන්තිම ප්ලෑන් එක. අම්මල උදේම නැගිටලා රේඩියෝ එකේ නිවුස් අහනවා. අපිට තියෙන උදේම නැගිටලා නිවුස් කියන්න. මට නම් හිතෙනවා මේ වැඩේ ගොඩයයි කියලා. ඕ ඔබ සිතන්නේ පහසුයි කියලාද? මට ඒ සිදු කරන විදිහ පහදා දෙන්නකෝ. ඔය ඇටෝලින් ගහන එක නවත්තනවද? නවත්තන්න එපා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අද දින මුහුදු අවට චාරිකා නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එයත් සුබ උදෑසනක් දෙන්නටම. අම්මේ, ඔය දින ඇහුවද අද කාලගුණ වාර්තාව? මුහුදු සැරයිලු නේද? බීච් යන්න බැරි වෙයිද අපිට? හෑ, කාලගුණ වාර්තාවට කියන ඒවා කවද්ද හරියේ? දැන් හැමෝම ලෑස්ති වෙලා බීච් යන්න. තාත්තා, අපි මේ ගමන නොගෙහින් ඉමු. නියමිත කළා. වැඩේ හොඳටම කොට දැම්මා. එහෙනම් මිතුරු ඔබ වාසනාවන්ත වුණා සින්ඩිව හමුවන්නට. අපි සඳුදා හම්බ වෙමු. මොකද අපි දැන් අද බීච් එකට යනවනේ. අද බීච් යන කියාපු දවස හොඳට රස්නේ. මොනවා? මං හිතුවේ ඔයා සින්ඩිව හම්බ වෙන්න යනවා කියලා. ඔව් එහෙම තමයි. එයත් එනවා. අම්මේ, තාත්තේ, සුනාමි නෙමෙයි බීච් එන්නේ සින්ඩි. ඇන්ජි, ඔයාගේ පිටසක්වල ජීවී එකතුවට තව එකම එක්කෙනයි ආඩෝ. එයත් මෙහි තැබීමට නම් අප මේ රාකේ මත ඉඩ සලසා ගත යුතුයි. සමාන තොරකින් තැබුවහොත් ලස්සනට පෙනේවි. ඒ හිච්මාලි මෙහෙට එනවා. ඕක ඔයාට දෙන්න බෑ. ඒක මගේ. ආයෙම මේවා අල්ලන්න හිතන්නවත් එපා. තේරුණාද? අපෝ, මොනවද ඔයා කෑවේ? මේක තනිකරම මාළු ගඳයි. කොටන් බඩ් එකක්. මෙන්න කොටන් බඩ් එක. විෂ බීජනාශකයක් දෙන්න. මෙන්න මිතුරු අරගන්න. දැන් රෙදි කෑල්ලක්. මෙන්න රෙදි කෑල්ල. ඔයාලා දන්නවද පත්තරේ තිබ්බ අලුත් සෙල්ලම්බඩු ගොඩාක් අරගෙන හිට ලොරියක් එනවලු කඩේට? රතුවඬු දෙවන්තයාගේ සෙල්ලම්බඩුත් ඒ සමගම ඒවි කියා ඔබ සිතනවද තෙලබනි? එන්න පුළුවන්. හැබැයි ඉතින් පළවෙනියටම ගිහින් ඕඩර් කරන කට්ටියට විතරයි ගන්න පුළුවන් වෙන්නේ. සිරි 24ක්? 24ක්? ඔයා කොහොමද ඒක හරියටම කියන්නේ? ඇත්තටම මේ කොහොමද? මේමයි මිතුර. දුසින් දෙකක් කියන්නේ 24ක්. අපේ නගරයේ සිටින ළමුන් ගණන සැසඳීමේදී සාප්පුවකට 24ක් ප්‍රමාණවත්. වැරදීමේ සම්භාවිතාවය 17%. මෙයා නම් කැල්කියුලේටරයක්. කොහොම වුණත් සුපිරි වීරයන්ගේ එකතු සම්පූර්ණ කරගන්න මට අඩු වෙලා ඉන්නේ තව එකම එක්කෙනයි. එයා හොයාගත්තා නම් එකතු සම්පූර්ණයි. මේකයි ප්ලෑන් එක. සෙල්ලම්බඩු ලොරියන පාර අපි විනාශ කරනවා GPS වලින්. සෙල්ලම්බඩු කඩේ ලොකේෂන් එක වෙනුවට දෙනවා අපේ ගෙදර ලොකේෂන් එක. එතකොට ලොරිය කෙලිම අපේ ගෙදරට ඇවිල්ලා සෙල්ලම්බඩු ටික මෙහෙ බානවා. මං හිතන්නේ මගේ වැඩේ අවසානයි. බලමු එහෙනම් ලොරිය කොහෙද කියලා. මට සෙල්ලම්බඩු කඩේට එන ළඟම පාර පෙන්වන්න. ට්‍රැෆික් නැති එකක් වෙන්න ඕන. මෙම මාර්කෙට් එකේ ටිකටම පැමිණෙන්න. ඉන්පසු දකුණට හරවන්න.
දැන් නැවත දකුණට හරවන්න. කෙල්ලෙක් වගේ. කරුණාකර ඔබගේ මාර්ගය නිවැරදි කරගන්න. පොඩි වැරදීමක් වුණා. දැන් නැවත දකුණට හරවන්න. හොඳේ? වැඩි හරි කියා. එයා හැරෙව්වා. එන්න තෙලබනි. අපි ගිහිල්ලා අපේ ගෙදර සෙල්ලම් බඩු කඩයක් වගේ පේන්න හදමු. චිමල්ලිගේ සෙල්ලම් බඩු ටිකකුත් අරන් ඒවත් ඉස්සරහින් පේන්න තිබ්බා. දැන් යා කොයි හරිද ඉන්නේ ළඟට ඇවිල්ලාද? පෙන්නුම් කරන අන්දමට ඔහු ඉතා ආසන්නේ සිටින්නේ. ඇට්‍රනේට. ඔ කුමක් හෝ සිදු වුණා. නිවරදිව තරංග ලැබෙන්නේ නැහැ. මොකද්ද මේ අයිටම් එක? නෑ වමට වමට හරවන්න. ආපසු හරවන්න. ආපසු හරවන්න. මේකේ තියෙන විදිහට ගියොත් මට 10ට තමයි යන්න වෙන්නේ. GPS ඕනේ නැහැ. මං හොයාගෙනම යන්නම්. එයා GPS එකෙන් අයින් වුණා. අපි වෙන විකල්පයක් සෙවිය යුතුයි. ඔයාලා මොනවද කාමරේට වෙලා කරන්නේ? මොකුත් නැහැ තාත්ති. මට තේරෙන්නේ නැහැ ඇයි මේ මිනිස්සු විටින් විට ඇවිල්ලා අපේ ගෙදර බෙල් එක ගහන්න කියලා. ප්ලෑන් B එකට යමු. ඉක්මනට සෙල්ලම් බඩු කඩේට. පළවෙනි 24ට එකතු වෙමු. මෙහෙමනම් හරියන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? තව හයියෙන් පාගලයා. කරුණාවෙන් සමන් දෙන්න. තොග සීමිත සෙල්ලම් බඩු තොගයක් අද අපාලා. ඔයසරුණත් මට අදාළ නැහැ. මම අද එක ගන්න එක ගන්නවා. අද දිනේ මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒවා මිලදී ගැනීමට ඔබට අවශ්‍ය නම් සෙල්ලම් බඩු ස්ථානයට වහාම පැමිණෙන්න. තියෙන සෙල්ලම් බඩු සීමිත නිසා අපි තීරණය කළා ටිකට් නම්බර් එකකින් ඉන්න දිනුවක් ඇදලා ඒකේ ජයග්‍රහණය කරන අය මේ සෙල්ලම් බඩු බෙදලා දෙන්න. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ වැඩිපුර දිනුම් ඇදෙන ටිකට් ටිකක් හොයාගන්න එක. ඒක කරන්න ගිහලා කොටි කන්න වෙයි අර. පළවෙනි නම්බර් එක තමයි 346. යේ මට හම්බ වුණා. මගේ සුබ පැතුම් ඔයාට. කැෂියකට ගිහලා සල්ලි ගෙවන්න. මාගේ ගණනේ කිරීම වලට අනුව අපටත් අවස්ථාව උදා විය යුතුයි. 566 බින්දුවයි බින්දුවයි 7. නමුත් මෙතන යම්කිසි ගැටලුවක් තිබෙනවා. බින්දුවයි 61. අපි තව ටිකක් බලائمු. බින්දුවයි බින්දුවයි 2. ඈ ඒක මගේ. එහෙනම් හෝ තඹු පැටවුනේ. ජිල් බුටත් එකක් හම්බුණා. එහෙනම් අවසාන අංකය තමයි 6.1. මොකද කිව්වේ? ඒ කියන්නේ ඒකත් මගේ. අයියෝ අපිට එකක්වත් හම්බුනේ නෑ නේ ඉතින්. තරහා ගන්න එපා තෙලබනි. සිරි ඔන්නක පොඩ්ඩක් දෙන්න. සෙල්ලම් බඩු කීයක් තියෙන්න ඕන කියලාද කිව්වේ? 24ක්. ඔයාගේ ගණන් හෙදිලා හරිනම් මෙයාලා ළඟ තව සෙල්ලම් බඩු තියෙන්න ඕනේ. අනිත් ඒවා කෝ එතකොට? අපිට මේ වින්දේසියට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද කියන්නේ? අපි ලන්සුවක් තියමුද? ඒකට අපි ලන්සු තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. වැඩිපුර සල්ලි තියන අයට තමයි ඒගොල්ලෝ ඒවා විකුණන්නේ. අන්තිම ප්ලෑන් එක. මේක වැඩ කරන්නම ඕනේ. සිරි, සෙල්ලම් බඩු වලට ලන්සු තියන්න. මතක ඇතුව හැම එකකටම රුපියල් 1000ක ලන්සුවක් තියන්න. ඔබ සතුව එපමණ මුදල් තිබෙනවද? ඒක හිතන්න එපා. ලන්සු තිබ්බ කියලා ගන්නම ඕනේ නැහැනේ. ඔයා මම කියනවට ලන්සු තියන්නකො. රුපියල් 1000ක්. ඒක නම් නියමයි. හරිනේ, මං හිතපු දේ හරි. සිරි, ඔයාගේ ගණන් හරි. ඒගොල්ලෝ ගාව තව සෙල්ලම් බඩු තියෙනවා. එහෙනම් ගාණ ගෙවමු. කොහොමද? ඔයාලා වැඩි ගානට සෙල්ලම් බඩු විකුණනවා නේද? මොකක්? මොනවද ඔය කියන්නේ? මං ගාව තිබ්බ ඔක්කොම සෙල්ලම් බඩු විකුණලා ඉවරයි. එහෙනම් අහගන්න. ඔයා සෙල්ලම් බඩු 24ක් ගෙනාවා. හැබැයි ඔයා දුන්නේ 16යි නේද? ඉතුරු සෙල්ලම් බඩුවට ඔයා වැඩි ගානට ඔන්ලයින් විකුණනවා කියලා අපි දන්නවා. හරි, ඔයාලා එහෙනම් දිනුම්. ඔව් මං එහෙම කළා තමයි. ඔයාලා කාටවත් කියන්න එපා. මං ඔයාලට සෙල්ලම් බඩු දෙන්නම්. හොහෝ, කොහොමද ඒක? අන්තිමේදී හම්බුණා. නියමයි. ඕක අදින් එපා හිච්චි මලි. මං ඔයාටත් එකක් ගෙනවා. බලන්නකෝ මෙයා හොඳයිද කියලා. මේක හරියට හැපෙන්නේ නෑනේ.
අන්න ජිල්පු මේ දෙසට පැමිණෙනවා. මට සිතෙන්නේ අදත් අපිට වේදනාකාරී අත්දැකීමකට මුණ දෙන්න ලැබෙයි කියලා. අනේ අම්මා අප්පා දැක්ක වගේ සතුටු. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම ජිල්පුට කියන්න. ආ දඬුවනට අහුණා වගේ අත කැඩුණත් නැහැ. ජිල්පුට මොකද මේ වෙලා තියෙන්නේ? ඒක උනේ මෙහෙමයි. හෙලෝ. ඕ එයා තමයි කතා කරන්නේ. ඔව් මට බලාගන්න පුළුවන්. කොහෙද ළමයිනේ? මං ආවේ ආ බලාගන්න. මම තමයි. එතකොට ආදමට කෝල් කරේ. ඒත් ඔයාගේ බලාගන්න දෙයක් නැහැ නෝ. මගේ මල්ලිගේ වයසනේ. විකාර මල්ලිගේ වයස උනත් මං තාම පුංචි මල් කැකුලක්. ඒ. ඕ යන්නපයි ති පොඩක් ඉන්නකෝ. ඉතින් ඊට පස්සේ එදා ඉඳන්ම ජිල්බු සිසිව බලන්න එනවා. එන හේතුව හිතාගන්න බැරිද එන්ජි? කවුද දෙයනේ දන්නේ? මට සිතෙන්නේ ජිල්බු සිසිට ආදරේ බවයි. එන්ජි කොල්ලෝ පොඩක් මෙහාට එනවකෝ. අන්න අම්ම කෑම හදලා තියෙන්නේ අපිට කන්න. මේ කරදරින් ගැලවෙන්න ඕනේ සිසිට විතරක් නෙවෙයි. මේක නම් දැන් මටත් වදයක්. ඉතල ෆ්‍රිජ් එක සුද්ධ කරගන්න. වඩි වගේ මේ වීඩියෝ ගේම්ස් ටික. මේ වත් ටික පිළිවෙලට තියාගන්න බැරි. අඩඩ නේ කිව්වල්. මාතක දෙල්ලම් කරන් ටිකක් අමාරු නේද? ඔව් මං හිතන්නේ. ඔයාට නම් ඉතින් මේක ඊනියක් තමයි ඉතින්. ඕන මම ඔයාලට කියලා දෙන්න අවුලක් නැහැ. හලෝ කෙල්ලේ මට ඔයත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නැහැ තඩියෝ. ඔයාට කියන මං හරි අසයි යා කට උල් කර කර තඩිය කියනවට. කොහෙද යන මොඩේ? ආදරේක වැඩි ඕන කෙනෙක් මොඩයි නේ. ළමයි ඔයාලා හොඳින් ඉන්නව නේද? ආපෝ හොඳින් ඉන්න අපි මේ යාටක නාටක කරන්න හැදුවේ දෙන්නත් එක්ක. අනේ කොච්චර හොඳද ඔය දෙන්න අහුම රණ්ඩු නොකර ඉන්න එක. ඉතින් ඔය වගේ හැමදාම රණ්ඩු නොකර විරෝධෙන් ඉන්නකෝ. රණ්ඩු වෙන්න මේ අපි පිසුදන්නේ අපි දෙන්න මුද්දරයක් උඩ සටන් විරාමයක් අස්සන් කළා දැන් විනාඩියක් නේ. ඒක හොඳයි. ඔයා දවල්ට කාලම යන්න. මං හදනවා රසම රස ලස්සන එක. විනාසයි. තේකකුත් තිබ්බනම් ඉතින් හොඳයි. අයියෝ මට මේ ජිල්බුකෙන් ගැලවෙන විදියක් ඇත්තම නැද්ද? මේක ඔයාට ආපු ලියුමක් හැබැයි ගලක තමයි ගැට ගහලා තියෙන්නේ. තැපැලෙන්න නෙවෙයි ජනෙලින් තමයි එන්නේ. ආදරණීය සෙසි මං ඔයාට කියන්නමයි හිටියේ. ඔයා හරි ලස්සන අයනේ. ජිල්බුවත කොහෙද ඉවලා තියෙන්නේ? මං දුප්පත් කොල්ලෙක් තමයි. ඒ වුණාට මගේ ආදරේ පෝසත්. මගේ හිතේ තියෙන ආදරේ වාදයක් කියලා නම් හිතන්න එපා. මං හරි මාසයි ඔයත් එක්ක කතා කරන්න. ඔයත් එක්ක එක එක තැන්වල ඇවිදින්න යන්න. ඔයත් එක්ක කන්න යන්න. මං හිතනවා ඔයත් ඒ වලට කැමති ඇති කියලා. අනේ මං වාකින ඕනම දෙයක් කරන්න. මම මේ කරදරේ බේරලා දෙන්න එන්ජි. ඔයා කියනවද මට උදව් කරන්න කියලා ඔයාට? ඔව් අනේ මට පිස්සු වගේ. අනේ කොහමද මම මේකෙන් බේරලා දෙන්න? මං වාකින ඕනම දෙයක් කරන්න. බය වෙන්නේ පසිසි. මං වැඩේ බාර ගන්නම්. හිටු උදේ මොන්නේ නම් අපි වැඩේට බහිනවා. මේකයි මගේ ප්ලෑන් එක. අපි දැන් ඔයාව අඳුර ගන්න බැරි විදිහට වෙනස් කරන්නයි යන්නේ. අඳුර ගන්න බැරි වුණාට නම් කමක් නැහැ. හැබැයි මං ලස්සනට ඉන්න ඕනේ. හරි එහෙනම් ඔන්න ඔයාව වෙනස් කරන වැඩේ නම් ඉවරයි. නියමිත වැඩේ ආවා. ඔයාට ඔයාව අඳුර ගන්න බැරි නේ. ඒකේ ලස්සනක් තියෙනවනේ. ඔන්න මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි. පට්ටලේසි. ඔය මයිකල් ජැක්සන් උන් dance එක ගත්තේ මගින් නේ දන්නේ නැද්ද? අපි මේ සිසි කොහෙද යන්නේ? ඕ ආපෝ එපා මගේ දිහා නම් බලන්න එපා. මම මේ මේකප් එකක් දාන්න ගිහලා මගේ මුළු මූණම කැත වෙලා තියෙන්නේ. ආවුලක් හිතන්න එපා. මට වඩා ඔයා ලස්සනයි නේ. හින්ද ලස්සනයි. මොකද කියවේ? මේ පෙනුමට ඔයා කැමති? ඔව් ඉතින් එහෙම ලොකු අවුලක්වත් නැහැ. හැබැයි මේක හරියනකම් ටිකක් කමරටලා ඉන්න ඕනේ. මේක නෙවෙයි. අපි දෙනත් එක හන්දියේ වඩේ කඩේ පැත්තට යන්නද? ඔයා මං කියන දේ තේරුම් ගන්න ඕනේ. මට මේ විදිහට එළියට යන්න බෑ. එහෙනම් වඩේ කඩේ මෙහාට ගෙන්න. කරපු වැඩේ තරගිය නැහැ. අයියෝ දැන් මොකද කරන්නේ? හරි ආව නියම අයිඩියා එකක්. ජිල්බුට ඔයාව ඉපා කරවන්නනේ ඕනේ. අපි ජිල්බුට පෙන්නමු ඔයාගේ කැතම කැත වීඩියෝ එකක්. හරි දැන් මෙන්න මේකත් තරම් මෙහෙම උඩින් තියමු. තව නැද්ද මොකක්වත් නැහැ. සිරි වැඩි පටන් ගමුද? ඒයි මේ බලන්න සිසිගේ කැමරාව ක්‍රියාත්මක වී ඇයව දැర్చණී වෙනවා. පොල් බෑමුණිකගේ උතර වෙලා ඉන්නේ පොඩක් අහගෙන යනවා. හදවත් නා ගන්න ඕනේ. ලස්සනට ඇඳට යාගේ කැත බලන්නකෝ. ඇත්තටම ඒව දැක්කහම මටත් නිකන් වමනට එනෝ වගේ මිතුර. මට නම් අමුත්තක් නෑ. යා නාන්නේ නැතුව ගෙදරට වෙලා ගඳ ගගහන ඉන්නේ. එහෙනම් වසකැතයි. හම්බෝ පුදුම ලස්සනක් තියෙන්නේ. මොකක්? බලන්න එකේ දිහා ලාලිත්‍ය. කලාත්මක හැකියින් බලන්න ඕන. නිකන් හාල්පාරුවෙක් වගේ බැලුවයි කියලා ලස්සනක් පෙන්නේ. ඉතින් ඒකයි ඇත්තම කතාව. මෙයාත් ඉතින් උරු පෙටියා වගේනේ. ඒකනේ කැමති.
එයා කරන වැඩ නම් අනේ අතමයි මටමයි හරියන්නේ. වෙන හොඳ ප්ලෑන් එකකට යන්න වෙනවා. ඔයා ඊළඟට මොකද කරන්න ඉන්නේ කියනවාද එන්ජි? ජිල්බුට එපා වෙන විදියට ඔයාට හැසිරෙන්නයි තියෙන්නේ. එතෙන් දැන් මෙච්චර වෙලා අපි ඒකන කරේ. ඔයා වැඩ දෙකක් කරන්න ඕනේ. පළවෙනි එක තමයි ඔයා ජිල්බුට කැමති වගේ ඉන්න. දෙවෙනි එක මං කියන්නම්. එහෙමවත් කරලා බලමු දැන්. හරි මං කැමති. හැබැයි ඔයා මේ කරදරේ මාව කොහොම හරි බේර ගන්න ඕනේ එන්ජි. මේ වැඩේදී අපේ සහායට මගේ අතිජාත මිත්‍රයෝ දෙන්නත් ඕන වෙනවා. මට නම් හිතෙන්නේ දැන් ගොඩක් රැ වෙලා හින්දා අපි දෙන්න ඉක්මනට ගෙදර ගියානම් හොඳයි කියලා. මං ඔයාව ගෙදරට ගිහින් දාන්න. හැබැයි ඉතින් ඔයා ඊට කලින් මට පොඩි උම්මකක් දෙන්න ඕනේ. ආමෙන්න බීම බොන්න. නිකන් හැමෙන්න බීම කියලා ඉතින් විසි කරන්න හොඳ නෑ නියා. හැබැයි ඉතින් ඊට කලින් ඔයා මට උම්මකක් දෙන්න ඕනේ. මොනවද ඔමේ කරන්නේ? සීනි දාන්න අමතක වුණා. අවුලක් නැහැ හිමිතරේ සිල්ලි ටික දාන් එන්නකො එතකම මම උම්ම එකක් දෙන්නම්. ආ හොඳේ. හඩි වහන්න යන්නේ හැමෝම යන්න දැන්. කවුද? කොහෙද? මෙච්චර වෙලා අපි කරපු කිසිම දෙයක් අරගෙන නැහැ. ඔයාට කරන්න තියෙන දියුණි වැඩේ තමයි ජිල්බුට නීති පිට නීති දාන එක. එයා ඉන්නවට වඩා තව වැදගත් වෙන්න කියලා කියන්නේ. ඔයා දැන් ඔයා අඳින විදිහ වෙනස් කරලා මෙන්න මේ වගේ යනම කඳින්න ඕනේ. එතකොටම ලස්සනට පේනවා. ඊයේ ඔය ජනවා අඳින්න පුළුවද්ද? මේ මං ඇඳන් ඉන්න විදිහ කොච්චර ලස්සනද? යාළුවන්ට කරදර කරන එකත් නවත්තන්න ඕනේ. අනේ මම කරදර කරන්නේ නැහැ. මට ඔය පූ සපෝට් එක නම් පොඩ්ඩක් ඇලර්ජික්. ඔයා මට කැමති නම් මෙයාට කිස් එකක් දෙන්න ඕනේ. අපෝ මට බෑ. ඒගොල්ලෝ ඒගොල්ලෝ කෙලවලින් නා ගන්නවා. මට අප්පිරියයි ඒක. මේ ක්‍රූ රවද හිංසාවලට මම විරුද්ධයි. මීට වඩා හොඳයි කැලෙට ගිහලා සතුටට අහුවෙලා මැරෙනවා. මට මේක කරන්න බෑ. අන්න ගොසිසි මේ මට සමා වෙන්න. මම ගෙදර යන්න කියලා බැලුවේ ඒකයි. ඒ කියන්නේ ඔයාමට කැමති නැද්ද? මේමයි මම ඔයාට කැමති. හැබැයි ඔයා සතු කටේ ඔබාගෙන ඉන්න වැඩේට නම් මම එච්චර කැමති නෑ. ඒකයි අප්පිරියයිනේ. නෑ මං කිව්ව සතුන්ට අප්පිරිය. ඔයා කඩ ඇතුළට වෙලා ඉන්න ගත්ත ඔයාගේ අප්පිරියාවක් නෙවෙයි. ඒ වුණාට කමන්නේ. තව කාලයක් යනකොට ඔයා මාව තපන්න ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. ඒකයි හිව්වේ. මම මේ බිස්කට් ටිකක් කාලා යන්නම් හොඳේ අවුලක් නෑනේ. ආ ලොකෝ හෙසරා දෙයකින් මම බේරුනේ. ඔයා නම් නියමයි එන්ජි. මම වැඩ බාර ගත්තොත් ඉතින් එහෙම තමයි. දැන් ඉතින් පොරොන්දු ඉටු කරන්න. හරි. හැබැයි මං ඔයාට එක අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නේ. ඔයා කැමතිනේ? එහෙම හරි දෙන්නකෝ. මටත් එකක් අරන් දෙන්නකෝ.